තෙරුවන් සරණයි දෑවර දරුවනි අද අපි ධාරා විද්‍යතේ තවත් පියවරකට යමු. අපි දැන් මේ දක්වා බොහෝ කාරණා කතා කරානේ. අනිත් පියවර තමයි කර්චොෆ් නියමය. ඉතාමත් වැදගත් ධාරා විද්‍යතේදී. කර්චොෆ් කියන විද්‍යතාවශීන් නියමයන් දෙකක් උගන් අරන් ගන්න උසස් පෙළදී. එකක් තමයි අපි දැන් පරිපතේක මේ වගේ සන්ධියක් තියෙනවා. මෙයා හම්බෙන සන්ධියක් තියෙනවා. මේ සන්ධියේ මේ පැත්තෙන් අපි හිතමු I1 ධාරාවක් එනවා කියලා. මේ පැත්තෙන් I2 ධාරාවක් එනවා කියලා හිතන්න. මේ පැත්තෙන් මෙහි දෙන I3 කියලා. මේ පැත්තෙන් ඉවත් වෙලා යනවා I4 නා. දරුණි ඇත්තට මේ ධාරා සන්ධියට හමුවන ධාරාවල එකතු බිඳුව. I1 ධන, I2 ධන, I3 හම්බ වෙන එකක්නේ අනේ ඍණ දාන්න වෙන I4 සමාන විද්‍යුත් මෙරයි කර්චොෆ් ඩී පළවෙනි නියමයි මේක අදහස මොකද ප්‍රති I1 ධන I2 ධන I3 සන්ධිය විතර ගන්න ධාරාවල එකතුව සමාන වෙනවා ඉවත් වෙන ධාරාව දරුවනි මේක අපූර්ව දෙයක් කියනවා අපි මේ I1 වෙනුවෙන් ගන්න ධාරාව කිව්වේ කියලා I1 වෙනින් ගන්න ආරෝපණය කිව්වේ කියලා. එහෙනම් Q1 බෙදීම T. මේ සඳහා Q2 බෙදීම T. එහෙනම් අරය සඳහා Q3 බෙදීම T. සමාන වෙනවා Q4 බෙදීම T. මේක අදහස් මොකද්ද? සන්ධිය වෙත ගන්න ආරෝපණවල එකතුව ඉවත් වෙන ආරෝපණ එකතුව සමානයි. ඒක අදහස් මොකද්ද? සන්ධියකදී ධාරාව මුණ ගැහුණා කියලා ගලාගෙන ආරෝපණය මුණ ගැහුණා කියලා ඒකේ නිර්මාණය වීමක් අලුතෙන් හෝ විනාශ වීමක් වෙන්නේ නැහැ. සන්ධි වෙත ගන්න ආරෝපණ ටික එකතුව ඉවත් වෙලා යන ආරෝපණ එකතුව සමානයි. එහෙනම් කර්චොෆ්ගේ පළවෙනි නියමයේ අදහස සන්ධියක් වෙත ගන්න මුළු ධාරා එකතුව ශුන්‍ය වෙනවා කියන එක. පුතේ ලේසිනේ මම ධාරාවක් ගන්නවා. අපි තු මෙහෙම ධාරාවන් එනවා ඔහොම යනවා ආය මෙයාගේ බිඳලා යනවා කියලා. මෙතන ඉන්නේ ඇම්පිය 5යි. මෙතන ඉන්නේ ඇම්පිය 3යි. එහෙනම් මේකෙන් යන්න ඕනි කර්චොෆ්ගේ පළවෙනි නියමයට අනුව ඇම්පිය 8යි. අපි තු මේකෙන් ගියා ඇම්පිය 1ක් මේ පැත්තට. මේ පැත්තට අපි හිතමු ඇම්පිය අපිට ගියා 4ක්. එහෙනම් අපි මේ මාර්ගය යන්න ඕනේ. හානි වෙන්න බෑනේ. මේ ධාරාව නැති වෙන්න බෑ. අලුතෙන් නිර්මාණය වෙන්න බෑ සන්ධියකට ගියා කියලා. ගන්න ආරෝපණ විනාශ වෙන්න බෑ නිර්මාණය වෙන්න බෑ. ආව ආරෝපණ ටික ඉවත් වෙලා යන්න ඕනේ. අන්න ඒ වගේ ආව ධාරාව එනම් ඉවත් වෙලා යන ධාරාව සමානයි. නැත්නම් සන්ධියකදී හමුන් ධාරා එකතු බිඳුවයි. එහෙමනම් ළමයි මේ ධාරාව එන්නේ බලන්න ඇම්පිය 3යි. අටක් එනවා මේකට එකක් යනවා හතරක් යනවා තුනක් කර්චොෆ් ගේ නීමේ පළවෙනි නීමේ සඳහන් වෙන්නේ හොම මම තවත් පොඩි දෙයක් සඳහන් කරන්න සාමාන්‍යයෙන් අපිට මේ වගේ පරිපතයක් තිබුණා කියලා අපිට මුණ ගැහෙන පරිපත ඔහොම තියෙනවා තියෙන පුළුවන් අපිට මේ වගේ මාර්ගය කියනවා ධාරාව අපිට මේ මාර්ගය ආවා I කියන මේ මාර්ගයට I1 ගියොත් ඉතිරි යන්න ඕනේ මෙහෙට I ඍණ I1 අපි දැන් මෙහෙට සිම්පල් I2 ගියා කියලා එහෙනම් මෙහෙට යන්නේ I1 ඍණ I2 දැන් මේ මාර්ගේ නම් I ඍණ I1 මෙහෙට එනවා මෙහෙට එන I2 ඔය දෙක එකතු වුණා මෙහෙට යනවා කීයද පිටේ I ඍණ I1 ධන I2 දැන් මෙතනින් එනවා I එක ඍණ I2. මෙහෙන් එනවා I එක ඍණ I1, I ඍණ I1, ධන I2. ඉතින් එක දෙනා මෙහෙට කීයක් ඉතිරෙනවා? මේ දෙන කැපිලා යනවා. මේකක් කැපිලා යනවා. I යනවා. දුන්න ටික, ඒ කියන්නේ කෝෂයක් තිබුණොත් මේ කෝෂයේ ධනග්‍රී නිදහස් වෙච්ච ධාරාවම ඍණග්‍රීන් ආයතන. නැත්නම් මේ පරිපථයේ පවතින්නේ ධනග්‍රී නිදහස් වෙන ධාරාවම ඍණග්‍රීන් ඇතුළේ. මේ ධාරාවම ලකුණු කිරීම කර්චොෆ්ගේ පළවෙනි නියමය අනුව
මෙතන ලකුණු කරේ කජප්ටි පළවෙනි නීමේ යනවා. මෙතන ලකුණු කරේ කජප්ටි පළවෙනි නීමේ යනවා. මෙතෙන් එළියට යන අය කියලා ගත්තේ කජප්ටි පළවෙනි නීමේ. අමාරුනේ. හොඳයි. කජප්ටි දෙවෙනි නීමේ දිහා. ඒතර පළවෙනි නීමේ ආරෝ ගණ ආරෝපණවල සංස්ථතික ස්වභාවයේ විදා දක්වන්නේ. සන්ධියකදී පරිපතේක සන්ධියකදී එකතු වන ආරෝපණ ඉවත්ව යන ආරෝපණවල එකතු වෙ සමාන වෙනවා. සන්ධියකදී ආරෝපණ විනාශ වීමක් වෙන්නේ නැහැ, නිර්මාණ වීමක් වෙන්නේ නැහැ. හොඳයි. අපි දෙවෙනි නියමයේ බලමු. කජප්ගේ දෙවෙනි නියමයේ අපි පාවිච්චි කරමු. අපි හිතමු තේ සංවෘත පරිපතයක් පවතිනවා. මෙන්න මේ ආකාරයට. බොහොම සංවෘත පරිපතයක් තියෙනවා කියලා හිතමු. මේක විද්‍යුච්ඡාවක බලය ඊයේ කියලා ගන්න. මේක ඇතුලේ තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධයේ ආනික. කෝෂයේ අභ්‍යන්තරින් ධාරාව ගැලීමට ඉරිහිව ඇති කරන බාධාව. මේක අපි හිතමු ඊ දෙක. අභ්‍යන්තර ප්‍රතිරෝධය ආන් දෙක. මේක ඊ තුන අභ්‍යන්තර ප්‍රතිරෝධය ආන් තුන. මේක කැපිලාර් කියලා හිතමු. දරුවනේ. මේකේ විද්‍යුච්ඡාවක බලයේ වැඩි වෙන්නේ මේ පැත්තට. දෛශික නෙවෙයි. මේකේ විද්‍යුච්ඡාවක බලය වැඩි වෙන්නේ මේ පැත්තට. විද්‍යාක බලයේ පැත්තක් තියෙනවා මේ පැත්ත. හැබැයි දෛශික ගුණයක් නෙවෙයි. දැන් බාහිර සිට ඇගස්සට යන උෂ්ණත්වයේ වැඩි නම් අතුරු පැත්තට වැඩිවීමක් සිද්ධ වෙනවා. අර විභවයේ අහවල් පැත්තට වැඩිවීමක් සිද්ධ වෙනවා වගේ. නමුත් දෛශිකද? දෛශික නෙවෙයි. අනේ වගේ මේක දෛශික නෙවෙයි. මේ පැත්තට මෙතන මේ බැටරිය සඳහා විද්‍යාක බලය මේ පැත්තට. මෙයාගේ මේ පැත්ත. මෙයා අනෙක් පැත්ත. පුතේ මේ වගේ සංවෘත පරිපතයක් තේරුවොත් ඕනෑම පරිපතයක සංවෘත පරිපතයක් තේරුවොත් මේ සංවෘත පරිපතයේ ඔස්සේ ඇමිනලා තියෙන විද්‍යුච්ඡාංක බලවල එකතු වෙගත්තොත් මේක අපි හිතමු ධාරාව යන්නේ මේ පැත්තට කියලා. වැඩි විද්‍යුච්ඡාංක බලයක් පෙන්වන්නේ මෙහෙට කියමු. මෙයා අපි හිතමු දෙකයි. මෙයා තුනයි. මෙයා එකයි කියලා හිතන්න. එතකොට මේ පැත්තට කීයද යන? දෙකයි තුනයි පහක්. මේ පැත්තේ තියෙන එකයි. එහෙනම් මේ පැත්තේ විද්‍යුත්ජාක බලය වැඩි නිසා ධාරාව වෙන මෙහෙදයි. එහෙම ගත්තොත් මම හිතනවා මේක වැඩි, මේකත් වැඩි, මේක අඩුයි කියලා. එහෙනම් මේ මේක නිකන් මෝටර රථයක් කියලා හිතමු. මේ මෝටර රථේ ඉස්සරහා පැත්ත දන්නවා පිටිපස්සට ඉන්නවා. මේකේ දිශා දාන පිටිපස්සට ඉන්නේ, ඉස්සරහා දාන පිටිපස්සට ඉන්නේ. මේ මෝටර දෙකම වාමාර්ථ යන්නේ. මෙයා යන්නේ දක්ෂිණාර්ථ. එතකොට මේ එන ධාරාව දැන් මෙයා මේ දැම්ම නම් පරිපතේ පොදු පරිපතේ දාන්නේ දාලා ආයිනම් මේක හරහා ආයන්නේ. ආයි මේක එළියට ධාරාවක් දාන්නේ. ඒ ධාරාව මේක හරහා යනවා. මේකෙන් එළියට එනවා මේ පැත්තට. ඕනෙපතේ ධාරාවේ ආකාරය. දැන් කෂුගේ දෙවෙනි නීමේ කියන්නේ මේ සංවෘත පරිපතේ තුල ඇමිනී තිබෙන විද්‍යුච්ඡාංක බලයකතු. ඊ 1 ඊ 3 ධන මේ අනිත් පැත්තේක ශාහිනී දෙක සමානයි. විද්‍යුච්ඡාංක බලයකට සමානයි. පරිපතේ ගන්න ධාරාවේ ප්‍රතිරෝධී ගුණිතවල එකතුව. I R 1 ප්‍රතිරෝධයන්නේ. මේක හරහා යනවානේ. I R 2. ආයි මේ හරහා යනවා. I ඇඩ් කිරීමා. I R 3 හරහා යනවා. I R 3. එච්චරයි. මේකදයි ගැචුප් ගෙදෙන්නේ. මේක අදහස විද්‍යුච්ඡාංක බල එකතුව සමාන වෙනවා. විද්‍යුච්ඡාංක බලවල එකතුව සංවෘත පරිපතේක ඇමිනියද විද්‍යුච්ඡාංක බලවල එකතුව සමාන වෙනවා. ධාරාවේ ප්‍රතිරෝධයේ ගුණිතවල එකතුවට. ඒකයි මේ අදහස් කරන්නේ. ඔන්න දෙවෙනි නීමය. දරුවනේ දෙවෙනි නීමය ගන්නකොට පොඩි දෙයක් අපි ඒකත් දැන් අර ආරෝපණ සංස්කෘතිය වගේ දෙවෙනි නීමේ කියන්නේ යන්නේ මොකද්ද කියලා අපි පොඩ්ඩක් බලමු. සාමාන්‍ය පුතා මේ දින කෝෂයක් කියලා හිතන්න. මේ දින ප්‍රතිරෝධයක් කියලා හිතන්න. පුතා මේ ප්‍රතිරෝධය හරහා ධාරාවක් ගන්නකොට මේ ප්‍රතිරෝධයෙන් උස්සාජිනේ වන තාප ශක්තිය
ජුල්ගේ තාපනීමේ කියනවා ගුණෙකින් ශක්තියෂ්ණා මේ සමානුපාතිකයි I work it. Mi shaman patikai art. E shaman patikai gatan kalit. Making up a lebinawa, itchenagi shamanai. Shaman patikai. I work it. Puta eka kwasinto ragatite. Isha eka vidin. Shaman patika niatiak in ki. I work it. Make a ek question to you, K. Kaikilagan, Pluang, Ivergat. Here up they make a Nirman in Shamatavili and Pluang, Ishvidimati, Ekenpita, Ivergat. Pratirodia Ushantinik and Tap Shamatavi, Ivergat Shaman. Ivagim putami kosher. Rasayanika shakti vidyut shakti bad parivartane gan samatave attena eka api p ekak kiyala gamu me p ek saman ena kaatade e I de me abhyantara pratirodhi hemana nidhas gana samatave kose mechcha rasayanika shaktiya vidyut shakti bad parivartane karanakota samatave tappareekedi parivartane karana shaktiya na විද්‍යුත් ශක්තිය බලන්න. ඒකේ මේ ප්‍රතිරෝධයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ උත්සජනනය කරනවා I වර්ගය R කියන ශක්තාවය. මෙයව පරිවර්තනය කළ දෙන ශක්තාවය මෙච්චරයි. ඒකෙන් කෝෂයෙන් තාපය වශයෙන් නිදහස් කරනවා I වර්ගය. ඒකෙන් පස්සේ කෝෂයක් පුඩි වෙලා තිබ්බත් වැඩ කරන වෙලාව ප්‍රත්‍ය වෙන්නේ. ධාරාවක් ගන්නකොට අනිවාර්යයෙන් මේ ශක්තාවය උත්සජනනය වෙනවා. අපිද මේ මෙයා බාහිර ප්‍රතිරෝධයේ නිදහස් කරන ශක්තාවය P3 නා Pituna Samarinama Ivarga Atteramai Kose Parivartani Kaladina Santavia Ek Saman Vindoni Atteram Saman Vindoni Pidikadana Pitun Shakti Shastikan again Shakti Vinasa in ne Nirmani Karana Be Karana Pulvani Ek Shakti Prabedia තවත් දෙයකට පරිවර්තනයේ පමණයි. ඒ කියන්නේ පද්ධතියේ තියෙන මුළු ශක්තිය ශස්ත්‍රිකයි. ඉතලමයි මේ වෙලාවේ පරිවර්තනය කළ දුන්න ශක්තිය සමානයි. අභ්‍යන්තර ප්‍රතිරෝධී නිදාශන ශක්තිය, බාහිර ප්‍රතිරෝධී නිදාශන ශක්තිය එකතු. එහෙනම් කෝෂයේ ශක්තිය පරිවර්තනය කරන ශීඝ්‍රතාවය සමාන වෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධී නිදාශන ශක්ති ශීඝ්‍රතාවය දන බාහිර ප්‍රතිරෝධී නිදාශන ශක්ති ශීඝ්‍රතාවය. ඉකමෙන් සඳහන් වෙන්නේ එහෙමනම් එහෙනම් මේ ශක්ති ශස්ත්‍රතියට අනුව තමයි නම් මේක සඳහන් කරේ ඕන ළමයි එහෙනම් මේකට අනුව අපිට පේනවා e i සමානයි i වර්ගය ධන i වර්ගය දැන් අපොඩ කචුග්ගේ දෙවෙනීමේ ගම් ඉතින් පස්සේ කචුග්ගේ දෙවෙනීමේ ආය මොකක්ද ආ සංවෘත පරිපතේ කැමින් තිබෙන විජිචාංක බලවල එකතුව සමාන වෙනවා ඉන් පරිපතේ ගන්න ධාරාවේ ප්‍රතිරෝධ වල ගුණිත වල එකතුවට දරුවනේ මේ කචප් නීමේ අපි මෙයා හදිව සම්පූර්ණ පරිපතේකට ලියන බන මෙයා e මෙයා r මේක නිදර්ශනයයි ධාරාව නම් ඔය විදිහට මේක තනි සංවෘත පරිපතය මේ සංවෘත පරිපත හර ඇමිල්ලා තියෙන විද්‍යුත් ආංක වල එකයි ගන්න ධාරාව Gunite Ardana Aya On a catcher be divin naming you live in our car. The man hidden a make a digger to my will in Gunakarana. E. I. Shamanai. I verga dana. I verga. Ah. Mogadami. Cose sapere. Murshakti shake tower. Samanai noa. අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් උසජන වෙන ශක්ති ශීඝ්‍රතාව දන බාහිර ප්‍රතිරෝධයෙන් නිදහස්වන ශක්ති ශීඝ්‍රතාව. එහෙනම් මෙයාගෙන් පේනවා ශක්ති ශස්ත්‍රති දෙකයි කියලා. ඒක අදහස කශ්‍යප්ගේ දෙවෙනි නියමය ශක්ති ශස්ත්‍රතියට එකඟ වෙනවා කියන එක. පැහැදිලි ඇති. හොඳයි. අපි දැන් පොඩ්ඩක් බලමු කශ්‍යප්ගේ පළවෙනි නියමේ දෙවෙනි නියමේ
යදලා සර ගැටුවා විසඳන්න. ලියන බලන්න. මෙදී වී සෙන්සේත් කියලා පස්සේ දිගෙන පරිපතය මීට පෙරත් මං සඳහන් කරපු පරිපතය අපිට හම්බ වෙනවා එහෙම. දැන් මෙතනින් සපෙලා තිනවා වෝල්ට් අපි හිතමු ඊ සමානයි 3 වෝල්ට් කියන අභ්‍යන්තර ප්‍රතිරෝධී බිඳුවට මාසන්නයි කියන එක. එද ළමයි මේ ප්‍රතිරෝධී අපි හිතමු 4 ඕම් මේක 2 ඕම් මේක 8 ඕම් මේක 1 ඕම් කියලා අපි හිතමු මේක 1 ඕම් මේ පරිපථයේ A B C D කියලා මම නම් කරගන්නවා. මේක F C කියලා දාන. E දාන්නේ මම විද්‍යුත් අංක බලයේ තියෙන නිසා. දැන් දරුවනි අපි හිතමු. මේ පරිපථයේ තුලින් මේ බලන්න. මෙහිට යන ධාරා අපි I කියලා ගන්නවා. මෙහිට යන ධාරාව I2 කියලා ගන්නවා. I1 මෙහිට ගියාම මෙහිට යන්නේ I3 නම්. මෙහිට ඉතුරු වෙලා යනවා කචුබ්ගේ පළවෙනි I1ක් එනවා I3 මෙතින් අයින් වුණාම I1 රින I3. දරුණේ I2 යනවා. මෙහින් එනවා I3. එකතුනාම I2 දන I3 යනවා. I2 මෙහින් එන I3 යන එක තියලා I2 දන I3. මේ දින එක තුනා මේ දින කැපෙනවා. මේ දෙක I1 දන I2. එහෙනම් මෙහෙට ඇවිල්ලා තියෙන්නේ I1 දන I2. කෝෂේ හරහා ගියා කියලා ධාරා දෙන්නේ කෝෂේ. මේ මාර්ගය යන්නේ I1 දන I2. දැන් මට මේ එක එක ශාඛා ඔස්සේ ගණ ධාරා හොයන්න කිව්වෝ. දැටි සම්බන්ධයි සංවෘතයි සංවෘත පරිපත ගොඩක් තියෙනවා මේ ABDA කියන එක සංවෘත පරිපතයක් IBCDB කියන්නේ සංවෘත පරිපතයක් ඉතින් මේ දෙන්න සංවෘතයි නම් ආය තෝරන්නේ ABCD A සංවෘතයි කියලා ආයකක් ගන්නයි නියම ලියනකොට නමුත් අපිට පුළුවන් GAB CFG කියන්නේ තවත් සංවෘත පරිපතයක් කියලා සලකන්න දැන් තෝරා ගන්න සංවෘත පරිපත සඳහා කචප් නිවේදන පුළුවන්. දැන් පළවෙනි නිවේදන වල නම් ධාරා ටික ලබන කරේ. දැන් දෙවෙනි නිවේදන. අපි ගමු එක. GABCFG පරිපථයේ. කචප්ගේ දෙවෙනි නිවේදන. දෙවෙනි නිවේදන. යෙරීම බලනපති අපිට පේනවා ඇමිල්ලා තියෙන විජිචාන් බලයක් 3 කියලා එහෙම ගියා 4 වාරයක් I1 මම තෝරාගත්ත සම්මුති පරිපත්‍ය විශ්යන්නේ ඊළාට ධන ඒ පැත්තෙම ධාරාව ගන්න දෙවාරයක් I1 රින I2 හොඳට බලන්න I1 රින I3 ඉච්චරයි 3 සමානයි 4i1 ධන දෙවාරයක් i1 රින i3 අයනේ ආය ප්‍රතිරෝධ ධාරා ගුණිතයක් අයිති වෙන්නේ මේක අභ්‍යන්තර ප්‍රතිරෝධ බිඳුවයි කියලා දීලා තියෙනවා එහෙනම් 3 සමානයි මට එනවා 6i1 රින 2i3 නොදන්නා විචාලිය 3ක් තියෙනවානේ නොදන්න ඒවා i1 i2 i3 එහෙනම් සමීකරණ 3ක් ඕනේ අපි හොයාගත්තේ තාම එක සමීකරණයයි. 3 සමානයි 6i1 රින 2i3 කියලා. දරුවනි මම දැන් ඊට පස්සේ තව තෝරන සම්මුත පරිපථයක්. මට ආසයි මේක තෝරගන්න. කුමක්ද? ABDA කියන සම්මුත පරිපථය. තිරතුවල් පහළ පේනවා. කච්චුගේ දෙවෙනි විජිචාංක බලයක් ඒ පරිපථයේ නැහැ බිඳුවයි. නව ධාරාවේ ප්‍රතිරෝධයේ ගුණිත පවතිනවා I1 වැඩි කිරීම 4 I1 වැඩි කිරීම
අයිතුන මෙහෙමින මෙහෙට යනකොට ධාරාව අනිත් පැත්තට ආ මෙහෙමිනව ධාරාවත් එහෙට නමුත් මම මෙහෙට යන්න යනකොට ධාරාව අනිත් පැත්තට එහෙනම් ඍණ අට වාරයක් අයි දෙක හොඳට බලන්න ඍණ අට වාරයක් අයි දෙක දරුවනේ බිඳු සමානයි 4යි අයි එක ධන 3 ඇසුරි අයි තුන ඍණ 8යි දෙක මේන් දෙවෙනිය හොඳට බලන්න ඊළඟට අපි මේ සම්වෘත පරිපථය තුන වැඩි ධාරායන්නේ මෙහෙට මෙයා මෙහෙට මම මෙහෙට තේරුව කැමැති පැත්තේ තේරුව හැකි කො මෙහෙට තේරුව හැකි නැත්නම් මෙහෙම තේරුව හැකි සම්වෘත පරිපථය එහෙම ළමයි ඒ සම්වෘත පරිපථය කියන්නේ B D C B සම්වෘත පරිපථය B D C B මම දාන්න යන පැත්තටම ගත්තේ බිඳුවයි විද්‍යුචාරක බල නැහැ විද්‍යුචාරක වලේ සම්මුත් පරිපතේ නැහැ නමුත් අපිට එනවා අයි 3 වැඩි කිරීම එක ප්‍රතිරෝධී දාන මෙහෙට යනකොට බලන ළමයි ඒ වෙලාවේ අපිට ලැබෙන්නේ අයි 2 ධන අයි 3 අයි 2 ධන අයි 3 වාරයක් ඒ එක මෙහෙම මෙහෙම යනවා මෙහෙට යනකොට අනිත් පැත්තේ ඍණ දෙවාරය අයි එකරින අයි තුන බිඳුව සමානයි අයි තුන අයි තුන හතරයි අයි තුන හොඳට බලන්න අයි තුන මෙතන අයි තුන මෙතන දෙක හතරයි අයි තුන ධන අයි දෙක ඍණ දෙකයි අයි එක බලන්න මේක තුන්වෙනි සමීකරණය. දැන් ළමයි 1 2 3 විශ්දීමෙන් ওই දරුවන්ට i1 i2 i3 ගන්නේ කරගන්න පුළුවන්. දැන් බලන්න පළවෙනි සමීකරණේ i1 i3 තියෙන්නේ. දෙවෙනි සමීකරණේ i1 i3 හදන්න නම් i2 අයින් කරගන්න ඕනේ. අයි දෙක අයින් කරන්න පුළුවන් තුන්වෙනි සමීකරණය අටින් ගුණ කරලා දෙකට එකතු කරන්න. මම එහෙනම් මේ ටික මකලා දානවා. එක එක ශාඛාවන් ඔස්සේ ගලන විද්‍යුත් ධාරාවන් නිර්ණය කිරීම සඳහා තමයි මම ඔය සමීකරණ තුන කර්චොප්ගේ දෙවෙනි නියමය යොදාගනිමින් සකසා ගත්තේ. එහෙනම් ළමයි දෙවෙනි සමීකරණයට එකතු කරන්න අට වාරයක් තියෙන එක. බලන්න. 4 i1 මෙතන ඉන්න ඉපතේ 8 ගුණනාම 16 මේ 16 16 i1 එන්නේ අපිට එතන බිඳුව සමානයි ඍණ 12 i1 එකතු කරන්න කරන්නේ ඊළඟ ඉපතේ මේ බලන්න i3 මෙතන ඉන්නේ 32 i3 8 ගුණනාම 32යි මෙතන එකයි 33යි අයිතන හොඳට බලන්න 33යි අයිතන ඍණ 8යි අයි දෙක ධන 8යි අයි දෙක කැපෙනවා තින් ගුණ වුණා එහෙනම් ළමයි මේක තමයි 4 වෙනි සමීකරණය දැන් දරුවනේ අපිට පේනවා මේකේදී පළවෙනි එක වැඩි කරන්න දෙක අඩු කරන්න හතර පළවෙනි එක දෙකෙන් වැඩි වුණාම 6යි අඩු කරන්නේ එකතු කරන්න පළවෙනි එක දෙකෙන් වැඩි වුණාම අපි ලැබෙන්නේ 6යි 6 බිඳුවයි 6යි පළවෙනි එක දෙකෙන් වැඩිනවා 12යි අයි එක ඍණ 12යි එක බිඳුවයි පළවෙනි එක දෙකෙන් වැඩුණාම ඍණ දෙවරක් දෙක 4යි ඍණ 4යි 33යි ඍණ බල අත ඍණ 4යි අයි තුන මෙතනින් දන් 33 29යි අයි තුන හොඳට බලන්න
එන ආයතන සමානයි 6 විදියෙන් 29 ampere. එන හතරවෙනි සමීකරණය අපිට පේනවා 12 i සමානයි 33 6 29. පුතේ කැපිලා යනවා i සමානයි 33 විදියෙම 57 කරනවා. Ampere, solo che rimbala. E non è mai solo che rimbala in Singapore, balan. Dengite passi a pede divisami che ninga nomi balan. Divisami che ninga tu. Bindu samanai, hatere. Ai che ne tis tunabidi panasata. Bandivin Samiken Dana Ai Tunakiani Hai Vidim Vishiname Balna Rina Atai Dika Vishiname Rina Atai Dika Honda Balan Atai Dika Samanai. E una pote apre pena panas a te hatratune decai date che si ti stecca dana dolà sul tiri in balan a tai dega e una la mai apre no ai dega samanai. E che si è hatri satra? Ate mitne panasatti che la è sul crimbala. Ai di che sono? Atara ikai. Ateva ikai. Hayaki tri. Hatatatai. Vidi pansat. Empi. E che ni nami vidi me vicinami a che. Darwani Hinang it passi e cake shakavale daravan dantuma. Uno yakar da my kachugi divinime bhavitakara. Apasane. Darwani ilakate. Api kachug nime pavichikerla, vivida paripatal daravan hanapuram. Dara danno langi paripati gan hara pretirudi attibu vibuante eti nekaranpuram, koshi attibu vibuante eti nekaranpuram. Ivagim pretirudi gan usagini men samatavi aganpuram, ivargi arkila, tapa samatavi vichraikila. Ivagim koshi gan usagini men sakti ganpuram, iaikila. Ivagim koshi abbiante pretirudi gan haniman tapa sakti ganpuram, ivargi simple arkila. Mi scial paripati che ganani karagana nishake mapite anivari mose ganadara ganadara passing hantamai kachabgi palivinime saha divinime mihidia pehanduragani hodai echenaiputa e karmakarna sambandhu ugannanna tiyena e wageema daruwani apite ඊළඟට පොඩි දෙයක් සඳහන් කරන්න. උෂ්ණජිනේ වන තාප ශ්‍රතාවේ සම්බන්ධ ප්‍රතිරෝධ වලින්. ඒ වගේම කෝෂයේකින් සපේන ශ්‍රතාවේ සම්බන්ධ. මම ඊට පෙර සඳහන් කරා මේක ඊ මේක ආ සංවෘත පරිපතයක් නෝ ආර් කියලා. Potremmo dire che pratirudi agi. Mi pratirudi agi. Arla agi. Abbi vinascano anche lì. Mi c'è Mi arla agi. Abbi anche pratirudi agi. Samano navatamai. Mi cose. Upperima samatave a pradani. Il pradani vene samatave. Asamage vinascu. Mi nimi akari.
මේ ලබන්නේ උප්පරි මාගේ. මේක තමයි සිම්පලාරයි. බාහිර ප්‍රතිරෝධයේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සමාන නාම තමයි උප්පරිම ක්ෂමතාවය කෝෂයේ විසින් සපයන්නේ. ඒක අමතක කරගන්න එපා. හොඳයි. ඊට පස්සේ අපි යමු පුතා. මේ ගැලෝමීටරය කියන ඒ කියන්නේ විද්‍යුත් යුනයන් මනින්ද පාවිච්චි කරන උපකරණ ගැන අපි උපකරණ ගැන කියන්නත් ඉස්සෙල්ලා පොඩි දෙයක් සඳහන් කරන්න ඕනේ. පුතේ අපිට මේ ධාරා විද්‍යුතයේ පාඩමේදී මුණ ගැහෙනවා සම්බන්ධිත කම්බි ප්‍රතිරෝධය හරි බැටරි හරි වියතුරු ස්විචාරි මොනවාර සම්බන්ධ කරන කම්බි තියෙනවද? ධාරාව ගන්න පුළුවන් මාධ්‍ය සම්බන්ධ කරන කම්බි. මේ කම්බි ප්‍රතිරෝධය ඇත්තටම ඒ සම්බන්ධිත කම්බි වල ප්‍රතිරෝධයක් නැහැ කියලා නේ සලකන්නේ. එහෙනම් නැහැ කියලා සලකලා නම් ගණනය කිරීම කරන්න. අපි පරීක්ෂණාගාරයක ප්‍රායෝගික පරීක්ෂණයක් කරනකොට සම්බන්ධිත කම්බි වල ප්‍රතිරෝධය නැහැ කියලා නම් සලකන්නේ. ඒ සම්බන්ධිත කම්බි වල ප්‍රතිරෝධයේ අවමයක් වන කම්බි තෝරා ගන්න ඕනේ. ඒ සඳහාම නම් ප්‍රතිරෝධතාවය අඩුම ලෝහයෙන් හදපු කම්බි වෙන්න ඕනේ. තියෙනවා රීදි රත්රන් ආදී. නමුත් ඒවා සාමාන්‍ය පාවිච්චි කිරීමේදී ප්‍රායෝගික වශයෙන් ලේසි නැහැ. ඒ ශාභි ප්‍රතිරෝධතාවය අඩු මතක තියාගන්න තඹ කම්බි තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඊයම්. එහෙම නැත්නම් ඇලුමිනියම් කම්බි. බොහෝ විට අපේ පරීක්ෂණාගාරයේදී හම්බ වෙන්නේ තඹ කම්බි. එහෙනම් තඹ කම්බි පාවිච්චි කරන සම්බන්ධිත කම්බි වල මෙන්න මේ ලක්ෂණයන් තියෙනවා. මොකද නම් අනිවාර්ය ලක්ෂණය තමයි රත් වෙන්න බෑ. රත් වුණොත් ප්‍රතිරෝධය විනාශ වෙනවා. එහෙනම් සම්බන්ධිත කම්බි වල ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. සම්බන්ධිත කම්බි වල ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය ගොඩක් අඩු වෙන්න ඕන. තම හොඳයි. ඒ වගේම දක්වන්නේ ප්‍රතිරෝධය අඩු වෙන්නේ නැහැ. එහෙනම් සම්බන්ධිත කම්බි හදපු ද්‍රව්‍යයේ ප්‍රතිරෝධතාව අඩු වෙන්න ඕනේ. ඔන්න දෙවෙනි ගුණය. තුන්වෙනි එක තමයි සම්බන්ධිත කම්බි වල ප්‍රතිරෝධය අඩු වෙන්න නම් දිග අඩු වෙන්න ඕනේ. එහෙනම් අපි උපකරණයන් සම්බන්ධ කරනකොට ප්‍රතිරෝධ, ගැලෝමීටර, ඇමීටර, වෝල්ට්මීටර, බැටරි මේවා දාරිත්‍රක එකිනෙක සම්බන්ධ කරනකොට පුළුවන් තරම් ප්‍රතිරෝධය අඩු වෙන්න කම්බි කෙටි වෙන්න ඕනේ. කෙටි කම්බි වෙන්න ඕනේ. අනික ප්‍රතිරෝධය අඩු වෙන්න නම් සම්බන්ධිත කම්බි වල ප්‍රතිරෝධය අඩු වෙන්න නම් හරස්කඩ වර්ගඵලයේ වැඩි වෙන්න ඕනේ. ඒ අනුව හරස්කඩ වර්ගඵලයේ වැඩි කෙටි ප්‍රතිරෝධතාවය අඩු ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකයට අඩු කම්බි තමයි සම්බන්ධිත කම්බි ලෙස පාවිච්චි කරන්නේ. පරීක්ෂණාගාරයේදී බොහෝ විට සම්බන්ධිත කම්බි ලෙස පාවිච්චි කරන්නේ තඹ කම්බි. ඊළඟට පුතා කම්බියක් මත තඹ තව කම්බියක් ගෑවුනාම කාන්දු වෙන්න බෑ ධාරාව. ඒ සඳහා පරිවර්ණය කරපු කම්බි වෙන්න ඕන. විද්‍යුත් වශයෙන් පරිවාරක වන පරිවර්ණ කම්බි වෙන්න ඕන. විදුලිය ගැලීවන මාධ්‍ය හතරකට වෙන් කරන්න පුළුවන්. විදුලි ධාරාව කොහෙත්ම ගලා යන්නේ නැති මාධ්‍ය තියෙනවා. අන්නේ ද්‍රව්‍යකින් තමයි පරිවර්ණය කරන්න ඕන. මම මෙහිදී සිහි කරලා දෙන්නම්. මාධ්‍ය තුන නිදහස් ආරෝපණ අවමයක් වශයෙන් ඇති. ඝන සෙන්ටිමීටරයට නිදහස් ඉලෙක්ට්‍රෝන එකක් විතර ඇති මාධ්‍යයේ විද්‍යුත් වශයෙන් පරිවාරකයයි. උදාහරණ රෙදි වර්ග, වීදුරු, ප්ලාස්ටික් වර්ග, රබර් වර්ග, වාතය, රිද්දක මේවා විද්‍යුත් වශයෙන් පරිවාරකයි. පිරිසිදුම පිරිසිදු ජලය අයන සම්බන්ධ නැති විද්‍යුත් වශයෙන් පරිවාරකයි. මැරිච්චලි විද්‍යුත් වශයෙන් පරිවාරකයි. ඒවා තුළ නිදහස් ආරෝපණ පවතින්නේ නැහැ.
ඔන්න ඊළඟට මේ විදුලි පරිවාරක විදුලිය හොඳින් සම්මයනය කරන මාධ්‍ය අතර මාධ්‍යයක් තියෙනවා ඒවා තමයි අපි අර්ධ සම්මයනය කියලා පාවිච්චි කරන්නේ අර්ධ සම්මයනයකවල නිදහස් ආරෝපණ ශල්පයයි පවතින්නේ ශල්පයක් පවතිනවා කෙල්ලෙන් බිඳුවේදී නිදහස් ආරෝපණ අර්ධ සම්මයනයකල පවතින්නේ නැහැ නම් කෙල්ලින් බිඳුවට වඩා වැඩි උෂ්ණත්වවලදී අර්ධ සම්මායක තුල නිදහස් ආරෝපණ පවතිනවා මොනවද ඒවා ඔව් නිදහස් ඉලෙක්ට්‍රෝන සහ ධන ආරෝපිත කුහර මේ දෙකම විදුලි ධාරාව සම්මායනය කිරීමට වාහක වශයෙන් ක්‍රියා කරනවා සමස්ත ධන ආරෝපිත නිදහස් කුහර නිදහස් ඉලෙක්ට්‍රෝන ගත්තා සාමාන්‍ය විද්‍යුත් සම්මායකයක ඝන සෙන්ටිමීටරයක තියෙන ප්‍රමාණයම අර්ධ සම්මායක තුල නැහැ. ආන්නේක නිසා තමයි එවැනි මාධ්‍ය තුලින් ඉතා සුණු වශයෙන් ධාරාවක් සම්ප්‍රේෂණය වෙන්නේ. එහෙනම් විද්‍යුත් පරිවාරකත් විද්‍යුත් සම්මායකත් අතර මාධ්‍යයක් විද්‍යුත් අර්ධ සම්මායකය. ජර්මනියේ සෙමිකන්ඩක්ටර් රසායනිකයන් ජර්මනියේ ඒ වගේම සිලිකන් වගේ දේවල් අර්ධ සම්මායක වශයෙන් අපි පාවිච්චි කරනවා. ළමයි විදුලි නිදහස් ආරෝපණ බහුලව ඇති මාධ්‍ය තියෙනවා. ඝන මීටරයක් තුළ 10^29 තරම් නිදහස් ආරෝපණ පවතින මාධ්‍ය තියෙනවා. සියලු ලෝහ ඒ ඝණයට අයිති. සියලුම ලෝහයන් ඒ ඝණයට අයිති. මේවා අපි කියන විද්‍යුත් සම්මායක. නිදහස් ආරෝපණයන් බහුලව ඇති භෞවිත නිදහස් ඉලෙක්ට්‍රෝන වාහක වශයෙන් තියෙන මාධ්‍යයන් තමයි අපි සම්මායක. සියලුම ලෝහ වර්ග මේකට අයිති. ඝන මීටරයක 10^29 කිට්ටු වෙන ගාණක් නිදහස් ඉලෙක්ට්‍රෝන පවතිනවා. මා කතා කරපු සියලු මාධ්‍ය තුළ විදුලි ධාරාව සම්ප්‍රේෂණයට එරෙහිව නිසකෙම ප්‍රතිරෝධයක් ඇති කරනවා. මා කතා කරපු සියලුම ද්‍රව්‍ය තුළ මතකේ රඳවා ගන්න ප්‍රතිරෝධතාවයකුත් පවතිනවා. තවත් මාධ්‍යයක් තියෙනවා. මොනවද? විදුලි සම්ප්‍රේෂණයේදී කිසිම බාධාවක් ඇති නොවන මාධ්‍ය. නිදහස් ආරෝපණ බහුලව ඇති මාධ්‍ය. මෙල බොහෝ විට ඉලෙක්ට්‍රෝන යුගල වශයෙන් ගමන් කරන්නේ. කම්පණය වෙන පරමාණු ගැටෙන්න ගියාම එක ඉලෙක්ට්‍රෝනයක් ගැටෙන්න ගියාම අනිත් ඉලෙක්ට්‍රෝන විශ්ෙන් ගැටෙන්න සලස්සන්නේ නැහැ. ඒෂා මාධ්‍ය තුළ විදුලි ධාරාව සම්ප්‍රේෂණයේදී කිසිම බාධාවක් ඇති කරන්නේ නැහැ. කිසිම ප්‍රතිරෝධතාවයක් ඇති කරන්නේ නැහැ. එවැනි මාධ්‍ය අපි කියනවා සුපිරි සම්මායක කියලා. මෑත කාලක් වෙන කාල සුපිසන්නායක වශයෙන් ප්‍රායෝගික දැකේ ඍණ බොහෝ ඍණ උෂ්ණත්වල ඒවා බොහෝ අඩු ඍණාගයන්ගේ පවතින තත්ත්වයේ ඇත්තේ එදාගත්ත සමහරක් කියලා ලෝහ වර්ග සුපිසන්නාය කිසිම ප්‍රතිරෝධයක් ධාරා සම්ප්‍රේෂණයට එරෙහි ඇති කරන්නේ මේ සුපිසන්නායක චුම්බක ශේෂමත් පාවෙනවා පොළොවේදී චුම්බකශේෂය මත සුපිසන්නායක පාවෙනවා. සුපිසන්නායකින්දී බොහෝ කාරණු කාරණා කරගන්න පුළුවන්. මොකද ඒ තුළින් ධාරාව සම්ප්‍රේෂණයේදී ශක්තිහානියක් වෙන්නේ නැහැ. දැන් මේ ගෘහ විදුලි පරිපථවලට විදුලිය සැපීමේදී අදාළ විදුලි බලාගාරයේ සිට මෙහෙට සම්ප්‍රේෂණය වෙනකොට බොහෝ විට 135ක් ගණන් වෙලා යනවා. නමුත් ඒ මාධ්‍ය සඳහා සුපිසන්නායක පාවිච්චි කරු කිසිේත්ම හානි වෙන්නේ නැහැ. සුපිසන්නායක වළල්ලකට විදුලි ධාරාවක් ලබා දුන්නොත් ඒ ධාරාව නිරන්තරයෙන් මේ වළල්ල තුල පවතිනවා. හානි වෙන්න බෑ. හානියක් වෙන්න බෑ. වෙනි වළල්ල ප්‍රතිරෝධයක් තිබිලා තාප ශක්ති වශයෙන් උත්සජන වෙනවා. මේක දිහම වෙන්න බෑ. එහෙනම් ළමයි හර්ෂෝක් සුපිසන්නායක වලින් රේල් පිළි හදලා කෝචි යට චුම්බක දඬු හිම තිබුණොත්
අර සුපිෂන් නායක මත චුම්බක දණ්ඩ පා වෙනවා. එහා කෝච්චියේ පිළිමත් තියලා පයින් යගවත් වේගින් ගමන් කරන්නේ. පරිගණක විද්‍යාලයේ වඩා කාර්යක්ෂම පරිගණකයන් නිර්මාණය කිරීමට සුපිෂන් නායක බෙහෙවින් දෙයක් දෙනවා. ප්‍රශ්නේ තිබෙන්නේ සුපිෂන් නායක ගුණයන් පින්නන්නේ බොහෝ අඩු ඍණශාස්ත්‍රවල. මේ මෑත කාලේ තමයි මට මතක හැටි ලාංකික විද්‍යාඥයෙකු සම්බන්ධයි ධන උෂ්ණත්වයේ පවතින සුපිෂන් නායක හොයාගත්තේ. ඉදිරියේදී අපි නොහිතන දේවල් ලැබෙන්න පුළුවන් සුපිෂන් නායක හරහා. මේ තාක්ෂණ ලෝකයේද සුපිෂන් නායක හරහා බොහෝ නොහිතන දේ අපිට නිර්මාණය වෙලා එන්න පුළුවන්. හොඳයි, එතකොට මම මේ ගැන සාකච්ඡා කරේ පරිවාරක, ඒ කියන්නේ උපකරණ සම්බන්ධන සම්බන්ධිත කම්බිවල ලක්ෂණයන් ගැන කතා කරනකොට අනිවාර්යෙන් ලක්ෂණයන් කීපයක්ම තියෙනවා. එකක් කෙටි වෙන්න ඕනි, මහත් වෙන්න ඕනි, ප්‍රතිරෝධය අඩු වෙන්න ඕනි. එහෙමනේ ප්‍රතිරෝධී උෂ්ණත්ව සංගුණක අඩු වෙන්න ඕනි. හරස්කඩ වර්ගඵලයේ වැඩි නිසා මහත කිවි, දිගල් නිසා කෙටි කිවි. ඒ වගේ මේවා පරිවර්ණය වෙලා තියෙනවා. ඊළඟට අපිට වැදගත් පුතා ස්විච. ස්විච මා පරිපථයකට ධාරාවක් අවශ්‍ය විදිහට විශ්න්ති කරන්න, අවශ්‍ය විදිහට ලබා දෙන්න පාවිච්චි කරනවා ස්විච් නැත්නම් යතුරු. සාමාන්‍ය යතුරුක සංකේතී ගත්තොත් මෙන්න මේ ආකාරයේ පුතා. යතුරු වර්ග කීපයක් තියෙනවා. මේ යතුරු ඇත්තටම විවෘතයි. අපි තුමේ ප්‍රතිරෝධයක්, මේ කෝෂයක්. මේක අපි මෙහෙත්ත මේ බල්බයක් කියලා. බල්බයක් කියන්නේ ප්‍රතිරෝධයක් හිටිය ශලකන්. ස්විචේෂණින් සංකේතයි. ස්විච විවෘත අවස්ථාවේදී මේ ශපේන විභවාන්තරය අපි විනාශ කරනවා. අපි විභවාන්තරේ කොච්චර විනාශ කරාත් මේ තුල ධාරාවක් පවතින්නේ නැහැ. විදුලි ධාරාවක් පවතින්නේ නැහැ. අපි ඍණ පැත්තට කෝෂේ මාරු කරලා වැඩි කරා, තීන පැත්තට වැඩි කරා, මතකේ තියාගන්න ධාරාවක් පවතින්නේ. මේක අපි කියන මේ අවස්ථාව විවෘත ස්විචය. ධාරාව යන්නේ ඒ වෙලාවේ විවෘත ස්විචය කරා ලාක්ෂණිකය කියලා අපි මේක කියනවා. වෝල්ටීයතාව සමග ධාරාව විචලනය ලාක්ෂණික. කොච්චර විද්‍යාන්තරය වැඩි කරා ධාරාව වැඩි වෙන්නේ. පුතා මේ ස්විචේ වැහුවෝ ඔන්නේ ආකාරට එන්නේ බල්බේ. මේ ලෑ දැල්ලින්නේ නම් මේ වෙලාවේ බල්බේ දැල්ලෙනවා. ධාරාය අපි කොච්චර විභවාන්තරේ වැඩි කරා අඩු කරා මේ ස්විචේ හරහා විභවාන්තරේ වැඩිවීමක් වෙන්නේ. ස්විචේ හරහා විභවාන්තරේ වැඩිවීමක් වෙන්නේ කෙලින්ම ධාරා වැඩිවීම. අපි කොයි පැත්තට විභවාන්තරේ වැඩි කරන්න ගියා ධන පැත්තට හරවලා අනිත් පැත්තට වැඩි කරා ධාරා වැඩිවීම. මේක තමයි වැසූ ස්විචයක් සඳහා ලාක්ෂණික. එහෙනම් පරිපථයක ස්විචේ වහලා නම් ධාරාව යනවා. පරිපථයක ස්විචේ විවෘතයි නම් ධාරාව යන්නේ නැහැ. දැන් දොරක් විවෘත වෙලා තිබිලා තියෙනකොට පුතේ අහඹිට යන්න දෙන්න පුළුවන්. හැබැයි ස්විචයක් විවෘත වුණොත් ධාරාවට යන්න බෑ. ඒ වගේම පුතා ස්විචයක් වැහුවොත් ධාරාවට යන්න පුළුවන්. දොරක් වැහුවොත් යන්න දෙන්න බෑ නේද? හොඳයි. ළමයි ස්විච වර්ග තියෙනවා. පරීක්ෂණාගාරයේදී අපි ප්‍රායෝගික පරීක්ෂණ කරනකොට මුණ ගැහෙන ස්විච වර්ග තියෙනවා. මේ ස්විචයක් තියෙනවා. පේනු යතුරු කියන කියන්නේ. මේ තියෙන පුතේ ලෝහ කුට්ටි දෙයක්. මේ වගේ ලෝහ කුට්ටි දෙයක් ඇත්තටම. ප්‍රතිරෝධයක් කොහෙත්ම ඇති වෙන්නේ නැහැ ඝනකම ලෝහ කුට්ටි. මේ පැත්ත අදින්නේ. එක තවක් කුට්ටියක් කොහොම සම්බන්ධ දෙන වෙන්නේ රාති ගෑවෙන්නේ නිකමට. මේක ඇත්තටම සිදුරක්. මේ පැත්තේ ලෝහ පතුරක් මෙතන එනියක් තියෙනවා. මේ පැත්තේ ලෝහ පතුරක් මෙතන එනියක් තියෙනවා.
දරුණී මේක පරිවාරකයක් මත සවි කළා තියෙන බොහෝ විට ප්ලාස්ටික් වගේ දෙයක් මත සවි කළා තියෙන මේකට හයි කරන්න පුළුවන් පේනවත් තියෙනවා ලෝහ ඇණයක් වගේ මේක ප්ලාස්ටික් මේක ලෝහ මේක හයි කරාම මෙහින් එන විදුලිය මෙහින් යනවා මේ වගේ කෝෂේ නා මේ බලවේන මේ පේනවා විවෘතයි මේලා විවෘතයි අත්තද දරා යන්නේ අයවලගේ බිඳුව මේක වහපු ගාන මේ බලවේ දැනෙනවා මේක අපි කියනවා පේනු කියලා බොහෝ පරිපතල මේක සංකේතයක් කියලා දෙනවා වහලන මෙතන කතරයක් දාන්න පුළුවන් වහලා තියෙනවා බොහෝ විට පේන යටම සංකේතයක්. ඊළඟ පදේ අපිට තවත් ඇතුල් තියෙනවා. එතින් නවතින්නේ. පරිශනාගාරී දියදා ගන්න පේන යතුරක් ගැන තමයි මම සඳහන් කරේ. තවත් යතුරක් අවශ්‍ය කරන පොතේ දෙමන් යතුර. ඒ යතුර මෙන්න මේ වගේ විවර්තනයක් කරලා තියෙන මේ ලෝහ. මේන්න මෙතන අතක් වයි තියෙනවා. මෙතින් ප්ලාස්ටික් මේක. මේක ලෝහ පතුරක්. මෙතින් විවර්තනය කරලා තියෙන ඕලි. මේක පහච්චලා මේ ලෝහ අතරට හයි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක නම් මෙහෙම තියලා ඔහම හයි කරන්න පුළුවන්. ඔහම හයි කරන්න පුළුවන්. ඒ වගේම පුතේ මේ පැත්තේ දෙන්නේ හයි කරලා තිනවා. ඒව හයි කරන්න පුළුවන්. මේක තමයි මේක හයි කරලා තියෙන ලෑල්ල. ලෑල්ල කියන්නේ ප්ලාස්ටික් පරිවාරකයි. පුතේ මෙතන තියෙනවා ඇණය. මෙතන තියෙනවා ඇණය. ඒතකොට මෙතන තියෙනවා ඇණය. සම්බන්ධයලා බොහෝ විට ලෝහ පතුරු වලින් දැන් නිකන් හිතන්න මෙතන බල්බයක් තියෙනවා ඕම මේ දෙකේ කෝෂයක් තියෙනවා දෙයක් හරි තියෙනවා මෙතන බල්බයක් තියෙනවා මේකේ ඒ බල්බේ මේකේ බී කියලා හිතන්න සුවිජේට අදාළ නැහැ නේද මෙයා මෙහෙට දැම්මු පී වෙතේ දුව එස්පීට සම්බන්ධ කර මොකද මේ බල්බේ දැල්ලිනවා ඇයි මේ පරිපතේ සම්වර්තන මේ සුවිජේ වෙහිලා මෙයා මිහිත දැම්මු. මෙහෙම කරන් ගන්න මිහිත ඉර ගන්නවා. කියුට්. එතකොට B බල්බේ දැන්නා. මේ සම්මුතය. දෙවන් යතුරක්. ඔන්න තව යතුරු විශේෂයක්. ඒ වගේම අපිට මේ දවස්වල ලැබයක් පාවිච්චි කරන්න බැරි වෙන නිසා මම මේ සඳහන් කරේ. ඊලංකාරණේ පුතා. තකනේ යතුරු. ඇඟිල්ල තියලා තද කරාම යතුරු වැහෙනවා. ඇඟිල අයින් කරාම ආපහු යුත්තනවා. මෙහෙම තියෙන්නේ නිකන් නැමුනම ආපහු තිබුණු ස්ථාන්ත වෙනවා වගේ එකක්. මේක ප්ලාස්ටික් හුන් ලෝහ බෝලේ වගේ තියෙනවා. මෙතන තියෙන අපතේ මෙහෙම නැමිලා ආවම ලෝහ කොස්සක් ඔතන ඇණයක් තියෙනවා. මේනි මෙහෙම එකක් මුණ ගැහෙනවා අපිට. සවුනේ අතුර එහෙම නැත්තම් තකනේ අතුර කියලා අපි කියනවා. ඇඟිල්ල තියලා පිට ඇඟිල්ල තියලා තද කරාම කිව්වි ස්පර්ශ වෙනවා ආනේ විලායේ අපිට මේන් මේ මාර්ගයේ තියෙන බල්බේ දැල්වෙනවා ආය ඇඟිල්ල අයින් කරාම විවෘත වෙනවා නිවිල යනවා ඔන්න ඊළඟ යතුරු වර්ගය මේක සංකේතයේ සාමාන්‍ය දැන් මේ වගේ එක සංකේතයක් අතු මේ 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 දෙමන් යතුරු සංකේතයක් අතු මේ බලන්න ඔහොම 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 මේක සංකේතයේ ඔහොම තමයි දාන්නේ එකක් අමතක කරගන්න එපා
ඊළඟට තවත් යතුරු වර්ගයක් තියෙනවා ස්පර්ශය යතුරු කියලා. බොහෝ දේ මැංගලින් වගේ ලෝහයකින් හදපු එක ස්පර්ශය යතුරු. කම්බියේ ධාරාවක් ගන්නකොට ඒකෙන් ධාරාව තව පැත්තකට හරවන්න යදාගන්න එක ස්පර්ශය යතුරු. ස්පර්ශය යතුරු මේ මේ කම්බියකින් නම් ඒ කම්බි වර්ගයෙන්ම නිර්මාණය කිරීම සුදුසුයි. ධාරාවක් යන කම්බියකින් තව පැත්තක ධාරාව ගෙන යන්න පාවිච්චි කරන්න පුළුවන්. මේක පුතේ ඔන්න ඔය ආකාරට තියෙන්නේ. මේක දිවි මායරි එතන සම්බන්ධයි. මේක ස්පර්ශය යතුරු. ඔන්නේ යතුරු ගැන ඔයාට යම්කිසි අවබෝධයක් අවශ්‍යයි. ඊළඟ පුතේ මා මෙහිදී ප්‍රතිරෝධය ගැන පොඩි දෙයක් සඳහන් කරන්නම්. සාමාන්‍ය ඕනෑම මා සඳහන් කරා වෛරයක් ගත්තු සුපිරිසන්නායක නොවේ නම් ඒවා තුළ යම් ප්‍රතිරෝධයක් තියෙනවාම ඊට අමතරව අපිට ප්‍රතිරෝධ හරිගස්සලක් දාන්න පුළුවන්. ප්‍රතිරෝධතාවය ඉහළ කම්බි වර්ග තියෙනවා. නික්කෝම් වගේ, ටන්ස්ටන් වගේ කම්බි. මේ කම්බියක් දඟර ගස්සලා අපිට සෙරමික් වැනි ආව පරිවාරක ආවන්න එක දාත යන්න පුළුවන්. මේ ප්‍රතිරෝධය. එහෙම නැත්නම් පුතේ ප්ලාස්ටික් වගේ පියනක් තියෙන එක එන දෙයක් සවික. අපිට ඒ යන අතර මේ වගේ කම්බියක් දිග කම්බියක් දඟර ගැස්සලා මේ කස්සෙන් දාන්න පුළුවන් බාදින්. මේක ප්‍රතිරෝධය. මේක උඩ මේක පෙන්වන ප්‍රතිරෝධය අග්‍රාත ප්‍රතිරෝධය කොච්චර පෙන්වනවා කොච්චර උෂ්ණත්වයක් දක්වා පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මේක ලියන්න පුළුවන්. ඒ වගේම තේ මේ තියෙන ප්‍රතිරෝධය. ඒ වගේම කාබන් කුඩු සෙරමික් කුඩු මිශ්‍ර කරලා භාජනයක තැන්පත් කරලා අපි ප්‍රතිරෝධ වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රතිරෝධයේ භූමික අගේ තීරණය කරන්නේ ඔයාලා පොඩි පන්ති ඕලෙවල් පන්ති දිගෙන ගෙන තිය වර්ණ රටාවකින්. මේ ප්‍රතිරෝධයේ මෙච්චර අගයක් තියෙනවද කියලා වර්ණ රටාවකින් තමයි තේරුම් ගන්න ඉදහරින්නේ. ඒ වගේම පුතා විශාලීය ප්‍රතිරෝධ දින අපිට උසස් පෙළ ගොඩාක් වැදගත්. සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් පුතේ එක මේ ලෝහ කුට්ටියක් ඇත්තටම මේ වගේ ලෝහ කුට්ටි කීපයක් තියෙනවා. විචාලී ප්‍රතිරෝධ මම කියන්නේ දන්න අගයන් දෙන්න පුළුවන් ප්‍රතිරෝධ. මෙහෙම ගොඩේ තියෙනවා ඉතින් හතර වටේ. මේක ලෝහ කුට්ටියක්. මෙතන තියෙන අපතේ කම්බි දඟරයක්. මෙතනක් තියෙනවා යම් කිසි ප්‍රතිරෝධයක් දෙන කම්බි දඟරයක්. මෙතනක් තියෙන යම් කිසි ප්‍රතිරෝධයක් දෙන කම්බි දඟරයක්. උහුම් ගොඩේ තියෙන අපතේ. මෙතන තියෙන ඇණයක්. මෙතනක් තියෙන ඇණයක්. AB කියලා මේ සිදුර වලට පේනු හයි කරලා තියෙන්නේ. පේනවා හයි කරපොතේ මෙහින් යව ධාරාව මේ හරහා යන්නේ. ප්‍රතිරෝධයේ නැති මාර්ගයකුයි ප්‍රතිරෝධයේ ඇති මාර්ගයකුයි තියෙනවා කියලා බැටරියකින් ධාරාවට බැටරියකින් ගන්න ධාරාවට මේ බලන්න මේ බැටරිය මේ පුතේ ප්‍රතිරෝධයේ නැති මාර්ගයේ සමාන්තර ප්‍රතිරෝධයේ ඇති මාර්ගය. ඉතින් අපි කියනවා මේ එන ධාරාව නැති මාර්ගයේ තෝරගෙන යනවා මේ මාර්ගය යන්නේ නැහැ. ඉතින් අපි කියනවා මේ ප්‍රතිරෝධයේ ලුහුවත් වෙලා කියලා. ප්‍රතිරෝධයේ සමාන්තර කම්බියක් දැම්මොත් ගොඩක් අඩුයි නම් ප්‍රතිරෝධය මෙයාට වඩා ගොඩක් අඩුයි නම් මෙයා හරහා යන්නේ නැහැ ධාරාව මෙයා හරහා යන්නේ. ඒ වගේ දැන් මේ මේ දඟරේ හරහා ධාරාව යන්නේ නැහැ මිහින් ඉඳ ධාරා කෙලිම පේනව හරහා යන මිගෙත් ඒවයි පේන තියෙයි ගලවන්න පුළුවන් අර පේන යතුරු වගේ ගලවන්න පුළුවන්
මේ පේනවා අපි තුන් ගණවලා තිබ්බා කියලා. දැන් මේ වෙලාවේ මේක එකයි වුම් කියලා හිතන්න. මේක දෙකයි වුම් කියලා හිතන්න. මේක පහයි වුම් කියලා හිතන්න. දරුවනේ. පේනවා ගැලෙවොත් මෙහින් එඳලා මෙහෙට ගිහිල්ලා මෙහෙට එනවා මේ අතර ප්‍රතිරෝධේ පහක් දෙනවා. මෙයා වැහුවොත් මේ අතර ප්‍රතිරෝධේ බිඳුවයි ගැලෙවොත් දෙකයි. වැහුවොත් බිඳුවයි ප්‍රතිරෝධයක් නැහැ. ගැලෙවොත් මේ හරහා ගිහිල්ලා ධාරාව යන්න උන්සයි එකයි. Then AB අතර මෙතන මොකක්වත් නැහැ. ධාරාවට යන්න බෑ. එහෙනම් AB අතර ප්‍රතිරෝධය අනන්තයයි. මොකක්වත් නැහැ නේද? අඳින්න බැරිලා නෙමෙයි. මෙතන පේනවත් තියනවා උදේ. උන් පේනවත් තියනවා. මේ පේනෝ ගැලවුවොත් AB අතර ප්‍රතිරෝධය අනන්තයයි. මේ පේනෝ වැහුවගෙම එතන මේ හරහා යන්නේ පහයි. AB අතර උන් පහයි. මෙයත් පහලා මෙයත් පහලා මෙයත් පහලා මෙයත් පහලා AB අතර ප්‍රතිරෝධයේ බිඳුවට ආසන්නයි කියලා ගන්න. මේක අයින් කරොත් AB අතර ප්‍රතිරෝධය අනන්තයයි. මේකයි මේකයි අයින් කරොත් AB අතර ප්‍රතිරෝධය උන් හතයි. මෙයා වහනවා මේක අයින් කරනවා මේක අයින් කරනවා උන් හතයි. මේකත් අයින් කරොත් AB අතර ප්‍රතිරෝධය අටයි. ඉතින් මේවා ගොඩාක් සම්බන්ධ කරලා දඟර අශිතීන් විදිහ සම්බන්ධ කරලා තියෙනවා අපි කියනවා ප්‍රතිරෝධ පෙට්ටි කියලා. මේක විචාන්‍ය ප්‍රතිරෝධයක්. අවශ්‍ය පරිදි අගේ වෙනස් කරන්න පුළුවන්. අපි දන්න අගයන් ලබා දෙන්න පුළුවන්. මේක අශ්‍ය තමයි මේ මේවා ඉල්ලලා තියෙන්නේ. ලී වලින් මහලා තියෙන්නේ. එතකොට මේකේ මෙන්න මේ විදිහට සිදුරු ඇත්තටම. ඔහොම සිදුරු වල පේනු හයිකන සිදුරු. ඔහොම තියෙන්න පුළුවන් ඉතින්. මෙතන දෙයක් තියෙනවා. මෙලාරේ එන හයි කියලා තියෙන. පේනු හයි කියලා තියෙන. ඕමික ඕම් දෙක ඕම් දෙක ඕම් පහ ඕම් 10 ඕම් 10 ඕම් 10 ආදි වශයෙන් දෙන්න පුළුවන්. මෙතන පේනවා තියෙන. මේක අනන්ත වේනවා. මෙයා ගලවපු ගමන් අපි දු මේ එක අග්‍රයක්. මේ තව අග්‍රයක්. මේකේ මේක B නම් මොන තියෙන්නේ මෙතනින් වයර් එන්නේ මේකෙන් යන්නේ එතන මේකේ මේ හැම පේනුවක් ගාව ප්‍රතිරෝධය සඳහන් කරලා තිනවා 1 ohm 2 ohm 2 ohm 2 ohm මෙතන 10 ohm මෙතන 20 ohm තියෙනවා එහෙම මේකත් 20 ohm මේක 50 ohm මේක 100 ohm ආදි වශයෙන් තියෙනවා මේක අනන්තේ මේ පේනුව ගලවපු ගාන AB අතර පින්න ප්‍රතිරෝධය අනන්තයයි. මේ සියල්ල වැහුවොත් AB අතර ප්‍රතිරෝධයේ බිඳුවක් කියලා ගන්න. මේකක් අපි විචල්‍ය ප්‍රතිරෝධයක් කියන ප්‍රතිරෝධ පෙට්ටිය. දන්නා ගයන් දෙන්න පුළුවන්. AB අතර ohm 10 ඕන නම් ohm 10 පේනුව ගන්නවා ගන්න. AB අතර ohm අනන්තය දෙන්න ඕන නම් අනන්ත පේනුව ගන්නවා. AB අතර ohm 100 දෙන්න ඕන නම් 100 පේනුව ගන්නවා. ohm 150 දෙන්න ඕන නම් 100යි 50 දෙක ගන්නවා. ඔන්න දන්නාගයන්ගෙන් ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් උපකරණ අපි කියනවා ප්‍රතිරෝධ පෙට්ටි කියලා. මේ මකන්නේ අචර ප්‍රතිරෝධය. ඒ වගේම පුතේ තවත් විචල්‍ය ප්‍රතිරෝධයක් තියෙනවා. හැබැයි ඒක දන්නාගයන්ගෙන් වෙනස් කරන්න බෑ. ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් ආගයන් වශයෙන්. හැබැයි වෙනස් කරපු ආගේ දන්නේ නෑ. දැන් කීයේ දෙන්නේ කියලා දන්නේ නෑ. ඒවා අපි කියනවා ධාරා නියාමක කියලා. පුතේ ධාරා නියාමකයක් ගැන පොඩ්ඩක් කතා කරුත් මේ වගේ පරිවාරක බටයක් තියෙනවා මේ බටයේ වටේටම මේ බටේ වටේටම පුතා කම්බි දැඟලයක් පුතලා තියෙනවා ඒකාකාර ප්‍රතිරෝධය අධික නික්කුම් වගේ කම්බියා මේක වටේම මොහොතන තියෙනවා පුතේ. ව්‍යාකාර. ළඟින් 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 මේ දඟරේ වටේට මොහොතන තියෙනවා. උතල පුතා මේකේ ගෙනල් තියෙන වයර කෑල්ල. මේ පැත්තෙනු ගෙනල් තියෙන කෑල්ල. උචරයි. දැන් මේ නිල් පාට පරිවර්තකයි.
Mirina Atremitene Tirapati Shambandia Hitamanda Ben, Tianda Ben Damiginama Dara Niamaka. Oh, no, dear. It must be Minimitene. Colapati in Daltini, vidi San Nine evening, any. Mid a loco, low barriatino, low danda. Metrabu itani attina. Migdigi, ihamiha, guinea and the puduan, sarpani atra, or a sparsi atra by cattino. The vidi parivar community manil parting and the plastic. Ihamiha, guinea and puduan. Eta mete ginyan pu. Api me balbya me battery yan. Ma sambandha. Ida mehema sambandha no meke eha meha giya kela prathirodhi wenas wenna nishchitai. Me dekilawara yana deka sambandha karala udata mata thiyana nishchita prathirodayak enne. Me laksha deka athara penna prathirodhi. අපි එහෙම නැතුව මෙහෙම සම්බන්ධ කරපතේ මෙයා ගෙන්න මෙතන සම්බන්ධ කරන දැන් ප්‍රශ්නය මෙයා මේ කෙලවට ගෙනාවා කියලා හිතන්න මේ ස්ටේන් ශාර්පණය අතර මේ කෙලවටම ආව එතන මෙහින් එනවා ධාරාව මෙහෙට එනවා ආව මේ දණ්ඩට යනවා හොඳ බලන්න දැන් මේ වෙලාව අපි මෙතන තියෙන කියලා නිකන් හිතන්න එතන මේ නේක Balana me danda di game mitendina, Dara. Eight mitend by him. Bella make the game, Dara gila mingila. Abbe me sharpener to Tatia mitendin. Dara me do danda di game, mitendin, mitin, bella mitendian. Petru di adi. Lo dandi petru di anne. Mia make it over to Magi now. Tandoi now. Me him in a Dara mitin bella to me. Mia Mikel or Kitrina to home in him, yeah, ok, the game and a very pretty road. Even Mia, we had a guinea and there. Mia at 11 petro there, Adu. EB at 11 petro there, Adu in a while. Mia Dapun Petra guinea. Mia one petra guinea there. Mia at petro there, very you know. Have a key at the meal, I didn't kill a key and a bear. Make up kino, Dara Niamaka, lift at their kin. Unapi, Petru de Gena, then Pudiago Yakao. Eva game then Bibomani when he come build a pile chicken, come beat Petru de Vashim Mashakan. It was Shapi Katakarantin putti Marge Vidudara Yanamade Nedekila Denega. Neta Paripate Lakshadia Katru Bibuantrea Pavatinova the Nedekila Denegan Tinoa. Upakaranaya isandavinne upakaranayak tiyenawa galvanometer kiyala samanya galvanometer hara kīpayak tiyena apurushas pelt pawichchi karanne samanya sala dagara galvanometer kiyana eka ena api ilaga piyawarashin katha karan tiyene galvanometer ammeter voltmeter gana podi denima kotasak api katha karanawa It was she, Eva Pavichikan, whom the Patirodi Kagia, Nilnekaragan, Kin Katakan. Even at in a dosa Mangaharavande, Vina Kramosing, Patirodiam, Savina, Vidutunia, many matter, Vina Paripata Pavichiki, Pasikatakan. Humble, Ilagadisining api, Eva Sakatakan, Tiran Summer.